වජිර අභේවර්ධන අමාත්‍යවරයා පසුගිය සතියේ එක්තරා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ආයතන දෙක මාධ්‍යවේදියෙක්ව කැඳවලා ඔවුන්ට දිය හැකි සතුටු වීම සඳහා කළ හැකි දේවල් කරලා ව්‍යාජ ප්‍රවෘත්තියක් ඒ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. ඒ තමයි දිසාපතිවරු 16කට අධික පිරිසකට දූෂණ චෝදනා ඇවිල්ලා ඒව පිළිබඳව පරීක්ෂණ කරනවා. ඊට පස්සේ තවත් පුවත්පතක වාර්තා වෙනවා ඒ දූෂණ චෝදනා ලැබපු දිසාපතිවරු 16 දෙනෙක් පූල් එකට දාන්න තීරණය කළා කියලා. දැන් මේ එකපාරට අපි හොයලා බැලුවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙවත් වෙන කොහෙවත් දිසාපතිවරු 16කට හෝ ඊට අඩු ගානකට හෝ විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබිලත් නැහැ, කිසිම පරීක්ෂණයක් කෙරෙන්නෙත් නැහැ. යම්කිසි දූෂණ චෝදනාවක් තිබෙනවා නම් දිසාපතිවරයෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ඒ ගැන පරීක්ෂණයක් කොහෙ හරි තැනක කෙරෙන්න ඕන. එහෙම පරීක්ෂණයක් කරන දිසාපතිවරයෙක් ගැන අපට හොයාගන්න බැරි වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා මේක මේ කෘතිමව කරන චෝදනාවක් කියලා. මේ මේ වෙනම කොටවත් නෙවෙයි මේ ලෑස්ති වෙන්නේ. තමන්ට ඕන විදියට නටවන්න බෑ කියලා පේන දිසාපතිවරු 16ක් පූල් එකට දාලා සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් දිසාපතිවරු 16ක් ඒ වෙනුවට පුටුවේ වාඩි කරව ගන්නයි මේ හදන්නේ. මොකටද? ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්ද කුමන්ත්‍රණකාරී මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා. ජනාධිපතිවරණයේ කිට්ටු වෙනකොට තමයි දිසාපතිවරු 16 දෙනා නරක් වෙන්නේ. පොඩි ගානකුත් නෙවෙයි 16ක්. එතකොට ඒ 16 සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් රූකඩ 16ක් වාඩි කරගත්තම ඡන්දමංගොල්ලයක් ගන්න උනත් පුළුවන්. ඒ නිසා මෙතන පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරණයේ ඉන්න නියමිතයි, තව නොබෝ දිනකින් ඒක ප්‍රකාශයටපත් කරන්න නියමිතයි. එහෙම වෙලාවක මේ දිසාපතිවරු තමන්ට ඕන කරන විදියට වෙනස් කරලා හීලෑ කරගත්තු පුද්ගලයන් දිසාපතිවරු බවට පත් කරන්න ආණ්ඩුව දරන මේ ප්‍රයත්නය අපි ඉතාම පිළිකුලෙන් හෙළා දකිනවා. ඒ වගේම ඒ තීරණය ආණ්ඩුව ක්‍රියාත්මක කළොත් ඊට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. අනිත් කරුණ තමයි පසුගිය ජූලි මාසේ 30 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයට එනවා ඇමරිකානු ජාතික පුද්ගලයන් 5-6 දෙනෙක්. ඔවුන් ඉන්නේ රාත්‍රී කාලයේදී ඔවුන් හිල්ටන් හෝටලේ කාමර වෙන් කරගෙන නතර වීම සඳහා එන්නේ. ඔවුන් අතේ තියෙනවා ගමන් මඩු විශාල ප්‍රමාණයේ බෑග්. මේ බෑග් 6ක් පමණ ඔවුන් ලේස් ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂණයට ලක් කරන්න ඉඩ දෙන්න කැමති වුණේ නැහැ. දිගින් දිගටම ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. හොයලා බැලුවම මේගොල්ලෝ තමන් පමණක් කෙනෙක්, ඒ කියන්නේ ඔවුන්ගේම ගුවන් යානයකින් තමයි කටුනායකට ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ ඇමරිකානු රජයේ ගුවන් යානයකින්. වෙන මගින් නැහැ ඒ ගුවන් යානය. අපිට තිබෙන තොරතුරු අනුව නිසි පරීක්ෂා කිරීමක් ගුවන් තොටුපළේදී වෙලත් නැහැ. එතකොට හිල්ටන් හෝටලේ ස්කෑන් පරීක්ෂණය කරන්න කිව්වම මේගොල්ලෝ බෑග් දෙන එක ප්‍රතික්ෂේප කළා. ටික වේලාවකින් ඇමරිකන් තානාපති කාර්යාලයේ වාහනයක් ආවා, ජීප් එකක්. මෙන්න මේ අංකයේ දරන ජීප් එක. ඒ ජීප් එකෙන් අර පරීක්ෂා කරන්න දෙන්න බෑ කියපු බෑග් ටික අරගෙන ගියා. කේල් 65-86 මේ තියෙන්නේ ජීප් එකේ ඉස්සරහා කොටසේ පිටුරේ. මේ ජීප් එකෙන් අර බෑග් 6ක් අරන් ගියා. එක බෑග් එකක් විතරක් ඒගොල්ලෝ පරීක්ෂා කරන්න ඉඩ දුන්නා. ඒ තමයි මේ බෑග් එක. මේ බෑග් එකේ තිබුණේ ඔය මෙටල් ඩිටෙක්ටර් ආදී දේවල් තමයි මේ බෑග් එකේ තිබුණේ. මේ ඉන්නේ ආපු එක පුද්ගලෙක්. ඔහුගේ හැඳුනුම්පත මේ උඩින්ම තියෙනවා United States Government. ඊළඟට තියෙනවා June 2020. ඊළඟට තියෙනවා Uniform Services Army. ඊළඟට දිනයක් තියෙනවා 2020 ජූනි 15. ඔහුගේ නම Mercy Alexander McLean. මේ තමයි ඔහුගේ හැඳුනුම්පත මේ එක පුද්ගලෙක්. මේ තියෙන අනිත් අයගේ වීසා වල පිටපත්. මේ ආපු පුද්ගලයා. මේ ආපු පුද්ගලයා. මේගොල්ලෝගේ වීසා වල පිටපත් මේ තියෙන්නේ. එතකොට මේ ඉන්නේ ආපු පුද්ගලයා. එතකොට මේගොල්ලෝගේ මේ ගමන් මළු හයට මොකද උනේ? දන්න විදියට දවස් දෙකකින් පස්සේ මේ ආපු අය මාලදිවයිට යනවා. ගෙන ආපු ගමන් මළු මෙහෙ තියලා යන්නේ. මේව ගෙන ආවේ මොකටද? මෙහෙ මොනවටද මේක තියලා ගියේ? ඇයි පරීක්ෂා කරනවට විරුද්ධ උනේ? පරීක්ෂා කරොත් අමාරු වෙටෙන දේවල් බෑග් වල තිබිච්ච නිසාද? මොනවද එහෙනම් තියෙන්න පුළුවන් පුපුරන ද්‍රව්‍යද? වෙනත් මොනවා හරිද? මෙන්න අද මේ රට ඔහේ ඕන ඇමරිකන් කාර්යයකට ඇවිල්ලා ඕන දෙයක් කරලා යන්න පුළුවන් වෙන විදිහේ අතහැරලා දාපු රාජ්‍යයක් බවට පත් වෙලා. ඒක තමයි මේකෙන් පේන්නේ. අපි හොයලා බැලුවම මේ එක කණ්ඩායමක් විතරයි මීට පෙරත් මේ වගේ කණ්ඩායම් කීප අවස්ථාවකදීම ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මේ විදිහෙම ගමන් මළු ගෙනල්ලා පරීක්ෂා කර බැලීමකින් තොරව මේ රට ඇතුලේ තියලා තියෙනවා. එතකොට ඊටාම අපි දන්නවා ISIS කියන සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණයක්.
සතුර හදන්නෙත්තේ ගොල්ලො සටන විකුණන්න ඇත්තේ ගොල්ලො. ඒනිසා මෙතන තියෙනවා මේ තත්ත්වය අපි ඉතාම බරපතල කාරණ කැටිට මේක දකිනවා. මේ රටේ ජාතික ආරක්ෂාව රටේ ස්වෛරීත්වය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මෙතනින් පැනනගෙන්නේ. මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුයි කියන එක අපි මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. ඒ වගේම අපි ඔබේ අවධානයට ලක් කරනවා ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව සැප්තැම්බර් මාසේ 8 වෙනි ඉරිදා හවස 3ට හවස 2:30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන්න ජාතික නිදහස් පෙරමුණ සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ සඳහා මහින්ද රාජපක්ෂ පස්වෙනි විධායක ජනාධිපතිතුමන්, ඒ වගේම ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන ආරාධිතයන් හැටියට මේ සමුළුවට සහභාගී වෙනවා. අපි මේ සඳහා සියලු දේශපාලන අපේ විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂවලට බලවේගවලට අපි ආරාධනා කරලා තිබෙනවා. ඒ වගේම ජාතික සංවිධානවලට අපි ආරාධනා කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දසදහස් සංඛ්‍යාත දෙවන්ත සමාජිකයන් ප්‍රමාණයක් මේ සමුළුවට සහභාගී වෙන්න නියමිතව තිබෙනවා. අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා හිටනවා ඒ ඉරිදා පැවැත්වෙන සැප්තැම්බර් මාසේ 8 වෙනිදා පැවැත්වෙන ඒ විශේෂ මහා සමුළුව ජාතික මහා සමුළුව ජාතික නිදහස් පෙරමුණේ ඒ සමුළුව පිළිබඳව පූර්ව ප්‍රචාරය ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම ඒ උත්සව ශ්‍රීයෙන් පැවැත්වෙන ඒ අභිමානවත් සමුළුව අපි බලාපොරොත්තු වෙනවා සජීවීව විකාශය කරන්න අන්තර්ජාලය ඔස්සේ වගේම පිළිගත් රූපවාහිනී නාලිකාවක් මගින්. ඒ පිළිබඳව අපි ඉදිරියේදී නැවත වතාවක් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම අපි සමුළුවේදී ජාතික නිදහස් පෙරමුණේ විශේෂ යෝජනාවලියක් විශේෂයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමුළුවේ සභා සම්මත කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂ යෝජනාවලිය එදාට මාධ්‍ය ආවරණයේ දෙන සියලු මාධ්‍යවේදීන්ට අපි භාෂා තුනෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.